අයිබෝන් අදත් අපි එකතු වෙලා ඉන්නේ අලුත්පාර කාලීන සංවාද කතිකාව එක්ක. ඉතින් අපේ අලුත්පාර සංවාද කතිකාව ඇතුළේ අපි රටටත් ජනතාවටත් බලපාන බොහෝ ආර්ථික දේශපාලන සංස්කෘතික සමාජ ප්‍රශ්න ගැන කතිකාවක් කරමින් ඉන්නවා. ඉතින් අපි ඒ වෙනුවෙන් ආරාධනා කරනවා සමාජ තලයේ විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙන පුද්ගලයන්ට ක්‍රියාකාරිකයන්ට. ඉතින් අපි අද ආරාධනා කළා ආචාර්ය දිලිප් ඉතාරණට. ඔහු කාලයක් තිස්සේ මේ ලංකාවේ සමාජ ක්‍රියාකාරකයෙක් හැටියට, පර්යේෂකයෙක් හැටියට, ඒ වගේම බුද්ධිමය තලයේ වැඩ කටයුතු කරන්න හැටියට සම්බන්ධ වෙන ප්‍රකට චරිතයක්. ඔහු අද අපිට හම්බ වෙන්නේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සැකසුම් ක්‍රියාවලිය ඇතුළේ වැඩ කරන කෙනෙක් විදිහට. ඉතින් අයිබෝන් කියලා අපි දිලිප් පිළිගන්නවා. අයිබෝන්, ඉතින් මුලින්ම මම කැමති සංවාදයට ප්‍රවේශ වෙන්න මේ දිනවල ජාතික ජන බලවේගය විශේෂ කතිකාවක් ආරම්භ කළා තියෙනවා මේ පුනරුදය කියන නමින්. ඉතින් කාලයක් තිස්සේ විවිධ සමාජ තල ඇතුලේ ක්‍රියාකාරකම් බලවේග කණ්ඩායම් මේ ව්‍යාපෘති පටන් ගන්නවා. ඔබේ ව්‍යාපෘතිය පුනරුදය කියලා නම් කළා තියෙනවා. ඉතින් මේක මෙච්චර කාලයක් පටන් ගත්ත ඒවයන් වෙනස් වෙන්නේ කොහොමද? මේක තියෙන විශේෂත්වය මොකක්ද කියලා මම පළවෙනිම අහන්න කැමතියි. දැන් ඔය පුනරුදය කියන අදහස ලෝකෙම පාවිච්චි වෙච්ච අදහසක්. ඒ කියන්නේ බොහෝ විට ලෝකේ තියෙන එක්තරා දුෂ්කර අභාග්‍ය සම්පන්න අඳුරු යුගයන් පහු කළා ඒ ලෝකේ එක එක සන්දර්භයන් ඇතුළේ එන අලුත් යුගයක්, අලුත් බලාපොරොත්තු සහගත යුගයක් කියන අදහසෙන් තමයි ලෝකේක පාවිච්චි වෙන්නේ. දැන් අපි විශේෂයෙන් ගත්තොත් යුරෝපියානු පුනරුදය කියලා අදහසකුත් තියෙනවා. ඒක 14 වෙනි ඉඳලා 19 වෙනි සියවස් වගේ ආව. ඊට කලින් තිබ්බ අඳුරු යුගයක් කියලා තව සියවස් ගණනාවක් ඈතට දිවෙන. එතකොට ලංකාවේ තත්ත්වයත් මේ මොහොතේ එහෙම තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ අපි නිදහස ලැබලා 48 නිදහස ලැබලා මේ 2024 වෙනකන් ඇවිල්ලා තියෙන යුගය අපිට එක්තරා විදිහට අඳුරගන්න පුළුවන් අඳුරු යුගයක් විදිහට. හේතුව තමයි අපි දන්නවා නිදහස ලැබුණාට පස්සේ අපිට බැරි වුණා මේ විශේෂයෙන් අපි කියමුකෝ උදාහරණයක් විදිහට ඉන්දියාව වගේ රටක් ගත්ත මාර්ගය යන්න. අපිට බැරි වුණා අපිට ශ්‍රී ලාංකීය ජාතිය, නූතන ශ්‍රී ලාංකීය රාජ්‍යයක් අපිට හදාගන්න බැරි වුණා. ඒකේ ඇතුලේ තමයි එක්තරා ප්‍රභු පවුල් කණ්ඩායමක් තමයි මාරුවෙන් මාරුවට මේ ලංකාව පාලනය කරේ. ඒකේ කූට ප්‍රාප්තිය තමයි 2022 සිද්ධ වුණේ. ඒ කියන්නේ රට බංකොලොත් වෙලා දැවන්ත අරගලයක් පැන නැගිලා හිටපු සියලුම පාලකයන්ට පලා යන්න සිද්ධ වෙලා තමයි මේක අවසන් වුණේ. එතකොට දැන් ඒක අපිට එක්තරා විදිහකට අඳුරගන්න පුළුවන් මේ නිදහසෙන් පස්සේ වුණ අඳුරු යුගයේ කූට ප්‍රාප්තිය. එතකොට ඒක ඇතුලේ තමයි අපි දකින්නේ ජාතික ජනබලවේගයේ නැවත ජාතික ජනබලවේගයේ බලයට පත්වීම කියන එක නැවුම් බලාපොරොත්තු සහගත අතිශය තීරණාත්මක සමාජ වෙනසක් සිද්ධ වෙන කාලයක් විදියට. එතකොට ඒ අර්ථයෙන් තමයි අපි ඒ පුනරුදය කියන අදහස යෝජනා කරේ. ඒ කියන්නේ එක්තරා විදියකට ජාතික ජනබලවේගය බලයට පත් වෙලා සිද්ධ වෙන දේ තමයි පුනරුදය. දැන් ඉතාම පැහැදිලි ඔබ කියන දේ. මොකද මෑත කාලයේ ජාතික ජනබලවේගය වේගයෙන් ජනප්‍රිය වෙමින් පැමිණි දේශපාලන බලවේගයක්. හැබැයි මට එක කරුණක් තියෙනවා පැහැදිලි කරගන්න. දැන් ඔබ කියනවා පුනරුදය කියන්නේ යලි නැගිටීමක් වගේ අදහසකින්. එතකොට දැන් අපි දන්න ඉතිහාසයේ, අපි මුහුණ දීලා තියෙන ඉතිහාසයේ එහෙම බොහොම මේ සුන්දර කාල පරිච්ඡේදයක් තිබුණත්, ඒ කියන්නේ මේ කාලයක් තිස්සේ අපි අන්ධකාරෙම ජීවත් වුණේ. මේ කියන ඔබ කියන සුන්දර කාලයක් තිබුණේ කොයි කාලෙද? ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ පුනරුදයක් කියනවා නම් ඊට කලින් තියෙන්න ඕනේ යම් මොකක් හරි අපිට බලාපොරොත්තු සහගත යුගයක් තිබිලා තියෙන්න ඕනේ. ඊට පස්සේනේ නම් පුනරුදයක් ඇති වෙන්න පුළුවන්. දැන් ඒක තමයි අපි මේ කාලේ අඳුරගෙනමින් ඉන්නේ. දැන් අපිට තියෙන ඉතිහාස ආඛ්‍යානයක් තියෙනවානේ අපේ සමාජයේනේ. ඉතිහාස ආඛ්‍යානයක් තියෙනවා. ඒක ඇවිල්ලා බොහෝ විට අපේ අර පරණ ශ්‍රී විභූතිය, හරිද, අපේ තිබ්බ පරණ විශිෂ්ට රාජධානි ගැන කතා කරන, ඒ කාලේ හිටපු වීරයෝ ගැන කතා කරන අපේ ඉතිහාස නැරටිව් එකක් තියෙනවා. ඒ කියන්නේ ආඛ්‍යානයක් තියෙනවා. දැන් ඒ ආඛ්‍යානයේ තියෙන ප්‍රශ්නය, ඒ ආඛ්‍යානය විසින් අපිට ඉදිරියක්
එකට යන්න පදනමක් හදන්නේ. ඒ නිසා තමයි ඔය පහුගිය අවුරුදු මේ නිදහසෙන් පස්සේ හිටපු පාලක ප්‍රභූ පන්තිය ඒ ආඛ්‍යානය පාවිච්චි කළ තමයි ඒගොල්ලන්ගේ බලය මාරුවෙන් මාරුවට ළඟා කරගත්තේ. දැන් නිල ඉතිහාසය මේ පෙළ පොත්වල තියෙන නිල ඉතිහාසය ඒක ඇවිල්ලා එක්තරා විදිහකට මේ අපි අතීතකාමීත්වයක හිර කරපු ඉතිහාසයක්. එතකොට අපි කවුරුත් ඒක ගැන කතා කරනවා, ඒක ගැන ආඩම්බර වෙනවා. නමුත් එතනින් එහාට ඉස්සරහකට යන්න අපිට ඕන නම් ඒ ඉතිහාසයෙන් ලොකු සහයක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ඉතිහාසයේ වැදගත් තමයි. ඒ කාලේ තිබ්බේ පරණ ඉතිහාසයේ තිබ්බ විශේෂයෙන් විද්‍යා තාක්ෂණ ඒ දියුණුව ගැන අපි කතා කරන එක අවශ්‍යයි. නමුත් එතනින් නවතින එකේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් එතකොට ඇත්තටම නිදහසෙන් පස්සේ නූතන ශ්‍රී ලාංකීය රාජ්‍යයක් නූතන ශ්‍රී ලාංකීය ජාතියක් හදන ඒ ව්‍යායාමයට පදනම් හදපු අය හිටියා. ඒගොල්ලෝ එක එක තමන්ගේ ශේෂ්ත්‍රවල අපි කියමුකෝ මේ ඉංජිනේරු විද්‍යාව වෙන්න පුළුවන්, ගෘහ නිර්මාණ ශිල්පය වෙන්න පුළුවන්, සාහිත්‍ය වෙන්න පුළුවන්, කලාව වෙන්න පුළුවන්, වෛද්‍ය ශේෂ්ත්‍රය වෙන්න පුළුවන්, නැත්නම් ඓතිහාසිකම් පිළිබඳ ශේෂ්ත්‍ර වෙන්න පුළුවන්. මේ ශේෂ්ත්‍රවල එහෙම පදනම් හදපු අය හිටියා. එතකොට ඒ පදනම් උඩ ඉඳගෙන අපිට ඕනනම් යන්න පුළුවන්කම තිබ්බා ඉස්සරහට. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. ඒගොල්ලෝ ඇත්තට මේ හිටපු වීරයෝ වීරවරියෝ පෙළපත් පොත්වලට සීමා වුණා. ඒ ඊට වඩා ඒගොල්ලන්ගේ වැදගත් ජාතික වැදගත්කම අපිට ඉස්මතු කරගන්න බැරි වුණා. ඒ නිසා උනේ අපේ හිටපු පාලක ප්‍රභූ පන්තිය තමයි මේ අපේ නිදහසෙන් පස්සේ වීරයෝ වීරවරියෝ විදියට වැඳමුණේ. ඒගොල්ලන්ගේ පොලිටිකල් ප්‍රොජෙක්ට් එකට ඒක පාවිච්චි කරා. මේ එතකොට දැන් ඒ අපි දැන් අපිට දැන් අවශ්‍යතාවයක් තියෙනවා ඒ 20 වන සියවසේ ජීවත් වෙච්ච අපිට විශේෂයෙන් ජාතික ජන බලවේගයේ මේ ප්‍රාර්ථනාකරණයේ පුනරුදය ඇති කරන්න පදනම හදපු ඒ වීරයෝ වීරවරියෝ අඳුනා ගැනීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා. එතකොට මට ඕනනම් ඒගොල්ලෝගේ නම් කීපයක්ත් කියන්න පුළුවන්. ඔව්. මම පොඩ්ඩක් බාධා කරන්නත් නැතුව හිටිය කතාව ඉදිරියට යන හින්දා දැන් අපි දන්න නිල ඉතිහාසයේ ඉන්න පාලක ප්‍රභූන් ටික කවුරුත් දන්නවා. ඔව්. එතකොට දැන් ඒගොල්ලෝ ගෙනාපු ගමනේ කූට ප්‍රාප්තිය තමයි මේ සිද්ධ වෙලා තියෙන අපි ඉස්සරහා තියෙන චිත්‍රය. ඔව්. එතකොට ඔබ අඳුන්ලා දෙන්න පුළුවන්ද කීප දෙනෙක් අපිට ඔය ඔබ පදනම් වන මේ වීරයෝ කවුද කියලා? ඔව්. වීරයෝ සහ වීරවරියෝ. වීරවරියෝ. ඔව්. එතකොට මේ ඇත්තටම ඒ වගේ චරිත ගණනාවක් හිටියා. ඒක ඉලක්කමකින් කියන්න බෑ. නමුත් මට කියන්න පුළුවන් ඒක නිකන් උදාහරණ කීපයක් කියන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට කියන්නකෝ ඉංජිනේරු DJ විමල සුරේන්ද්‍ර. මේ විමල සුරේන්ද්‍ර ගැනත් පොඩි රසවත් කතාවකුත් තියෙනවා. මට ඕනනම් ඒකත් කියන්න පුළුවන්. ඔව්. එතකොට දැන් උදාහරණයක් විදිහට අපේ ඉතිහාස ආඛ්‍යානය ගැන තියෙන සාමාන්‍ය අදහස තමයි අපේ ඉතිහාස ආඛ්‍යානය ඇතුලේ අපේ ජාතිකත්ව ගොඩනැගුණේ අර මේ එත්නෝ නැෂනලිසම් කියන ට්‍රැක් එක. ඒ කියන්නේ අපි ජනවර්ග විදියට තමයි පැවතුනේ. සිංහල ජනවර්ගයක් තිබ්බා, දෙමළ ජනවර්ගයක් තිබ්බා, මුස්ලිම් ජනවර්ගයක් තිබ්බා. එතකොට මේ අධිරාජ්‍යවාදීන්ට යටත්විජවාදීන්ට අවශ්‍ය වුණේ නැහැ මේගොල්ලෝ ඔක්කොම එකට එකතු කරන්න. ඒගොල්ලෝ ඒ විදියටම බෙදලා තියාගත්තා. එතකොට අපේ ඊළඟට ආව නිදහසෙන් පස්සේ ආව පාලක ප්‍රභූ පන්තියත් මේගොල්ලෝ එකට එකතු කරන්න උත්සාහයක් ගත්තේ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ අපිට ශ්‍රී ලාංකීය ජාතියක් හදාගන්න බැරි වුණා. අපි තාම ඉන්නේ සිංහල දෙමළ මුස්ලිම් ජාතීන් විදියට. ඒ කියන්නේ අපි නිකන් ශ්‍රී ලාංකීය ජාතිය කියලා නමක් කියනවා තමයි. ඊළඟට ඒක හැබැයි එහෙම මේ අපි ජාතීන් ඔක්කොම බාරගත්ත අදහසක් නෙවෙයි. උදාහරණයක් විදියට වන්න අපි සමහර වෙලාවට සිංහ කොඩියක් තියලා යට අපි කිව්වකෝ කාන්තාව තුන් දෙනෙක් හිටවල තියෙනවා. එක්කෙනෙක් සිංහල විදියට ඇඳගෙන ඉන්නවා. තව එක්කෙනෙක් දෙමළ විදියට ඇඳගෙන ඉන්නවා. තව එක්කෙනෙක් මුස්ලිම් විදියට ඇඳගෙන ඉන්නවා. එතකොට අපි කියනවා මෙන්න ශ්‍රී ලාංකිකත්වය කියලා. නමුත් ඒක සමාජයක් විදියට ජීර්ණේ වුණ නැහැ. අපි තාම බෙදිච්ච ජාතියක්. එතකොට දැන් හැබැයි වෙන රටවල නිදහසෙන් පස්සේ මේ වැඩේ කරගන්න ඒගොල්ලන්ට පුළුවන් වුණා. ඉන්දියාව හොඳ උදාහරණයක්. එතකොට දැන් අපේ ඉතිහාස කතාවේ තියෙන්නේ අපි ඒ විදිහට එත්නෝ නැෂනලිසම්. ඒ කියන්නේ වාර්ගික ජාතිකත්ව පදනමකින් තමයි අපි හිටියේ කියලා. නමුත් පෞගේ කාලේ වෙච්ච පරිේශන වලින් අපිට තේරෙනවා
ඊට ඒ වගේම ඒ කාලේ තිබ්බා කියලා විශේෂයෙන් විසිවන සියවසේ මුල කාලේ ලොකුවට පැතිරිච්ච සාකච්ඡාවක් මේ ශ්‍රී ලාංකීය ජාතිකත්වය හදන්න. ඒක පදනම් වුණේ විශේෂයෙන් මේ ඩීජේ විමල සුරේන්ද්‍රගේ මැදිහත් වීම ඇතුලේ. ඒක උනේ මෙහෙමයි. ඒ කියන්නේ එක්තරා එයාගේ මැදිහත් වීම වල තිබ්බා යා මේ ජල විදුලිය ගැන හොයාගෙන ගියා. එතකොට එයා පරිශන කරා මහවැලි ගඟේ සහ කැලණි ගඟේ තියෙන ජල විදුලි විභවය ගැන. එතකොට එයාට දැනගන්න පුළුවන් වුණා අතිවිශාල ජල විදුලි විභවයක් තියෙනවා ලංකාවේ ඒ වෙලාවේ තියෙන ඉල්ලුමට වඩා. එතකොට එයා යෝජනා කරා මේ අතිරික්ත ජල විදුලිය පාවිච්චි කරලා අපි ලංකාව කාර්මිකතෙන් දියුණු රටක් කරමු කියලා. ඒක එතකොට අර එක්තරා විදිහකට ඉන්දියාවේ සිද්ධ වුණා වගේ වැඩක්. හැබැයි ඒ ව්‍යායාමය අපේ හිටපු ඒ කියන්නේ ප්‍රභු යටත් විචවාතීන් එක්ක සමීපව ඇසුරු කරපු ප්‍රභු පලන්ති එච්චර ගණන් ගත්තේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ යපුනේ මේ යටත් විච ආර්ථිකයත් එක්ක. එතකොට උනේ ඒක යටපත් වුණා. ඒක එකක්. එතකොට ඒ කියන්නේ විමල සුරේන්ද්‍ර කියන්නේ අපිට විසිවන සියවසේ හිටපු වීරයෙක්. ඇත්තටම අපිට එයාගේ ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා නම් අපි මේ වෙනකොට අතිශය සංවර්ධිත ජාතියක් වෙන්න ඉඩ තිබුණා. ඊළඟට අපි කියමුකෝ මේ මිනෙඩ්ඩි සිල්වා කියන්නේ ලංකාවේ මුලම ගෘහ නිර්මාණ ශිල්පිනිය. ඒ කාලේ හිටපු ඊළඟට ලෝක ප්‍රසිද්ධයි. එයා තමයි මේ රාජකීය ගෘහ නිර්මාණ මේ රාජකීය කියන්නේ ඉංගලන්තේ පදනම් කරගෙන තිබ්බේ ගෘහ නිර්මාණ සංගමයේ හිටපු මුලම ආසියාතික කාන්තාව. ඒගොල්ල එයාගේ මැදිහත් වීමක් තිබ්බා ඒ කාලේ තිබ්බ ප්‍රභු වාස්තු විද්‍යාව වෙනුවට ඊට වඩා සාමාන්‍ය ජනයා එක්ක මැදිහත් කරගත්තු වාස්තු විද්‍යාවක් නිර්මාණය කරා. ඒ වගේම තමයි අපි කියමුකෝ කණ්ණංගර නිදාස අධ්‍යාපනය කෙනා සේනක බිබිලේ ඒ සෞක් මේ කියන්නේ අර ඖෂධ ප්‍රතිපත්තිය විශිෂ්ට ඖෂධ ප්‍රතිපත්තියක් හඳුන්වලා දුන්නා. ඊළඟට අපි කියමුකෝ තව මාටින් වික්‍රමසිංහ හරි සාහිත්‍ය පැත්තෙන් ගත්තොත් සරත් චන්ද්‍ර නාට්‍ය පැත්තෙන් ගත්තොත් ඊළඟට අපි කියමුකෝ දෙමළ සහ මුස්ලිම් ජාතීන් අතරත් හිටියා ඒ වගේ විශාල කණ්ඩායමක් කාන්තාව සහ මේ පිරිමි අය දැන් උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම ඒ කාලේ හිටියා මේ හැන්ඩි පෙරිම්බනායකම් එයා ඇත්තටම මේ අපිට අර්ධ නිදහසක් දෙද්දී ඒගොල්ලෝ යෝජනා කරා පූර්ණ නිදහසක් ලංකාව විදිහට. ඊළඟට ඒගොල්ලෝ එයා ඒගොල්ලෝ දිගටම ප්‍රාර්ථනා කරේ මේ කුල විදිහට ජාති විදිහට සහ උතුරු සහ දකුණු විදිහට බෙදුනේ නැති මේ තනි ශ්‍රී ලංකාවක් ප්‍රාර්ථනා කරපු නායකයෙක්. ඊළඟට අපි කියමුකෝ අයිෂා රාෆ් රාෆ් කියන්නේ විශේෂයෙන් මුස්ලිම් අධ්‍යාපනයේ ලංකාවේ ඇති කරන්න කාන්තා මුස්ලිම් අධ්‍යාපනය ඇති කරන්න දැවන්ත මැදිහත් වීම කරපු කෙනෙක්. ඊළඟට මම මේ නම් ටිකක් කියාගෙන යන්නේ අපි කියමුකෝ සිවා චින්නතම්බි. එයා තමයි එයා මේ දෙමළ කාන්තාවක්. එයා තමයි ලංකාවේ මුල්ම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරිය. එයා තමයි ඉස්සෙල්ලම ආසියාවට යෝජනා කරේ උපත් පාලනය හඳුන්වලා දීම. ඒ වගේ අපි කියමුකෝ නටේස අයියර්. මෙයා තමයි විශේෂයෙන් කඳුකර ජනයාගේ අයිතින් වෙනුවෙන් දැවැන්තම මැදිහත් වීමක් මුලින්ම කරපු චරිතය. එතකොට මේ වගේ කුමාර් ජයවර්ධන අපි දන්නවා මේ අපේ තියෙන මේ ප්‍රභු පරිශන ඒ කියන්නේ අපේ ඉතිහාසයේ අපි බොහෝ විට ගියේ ප්‍රභූවරුන් පස්සේ ගිහිල්ලා තමයි ඉතිහාස ආඛ්‍යානය හැදුවේ. එතකොට මේ කුමාර් ජයවර්ධන විසින් කරපු හොඳ බරපතල මැදිහත් වීමක් තමයි ඒ ප්‍රභු එකෙන් විශේෂයෙන් නිර්ප්‍රභු ඉලක් කණ්ඩායම් දෙස බලලා අලුතෙන් රිසර්ච් කළා අලුත් ඉතිහාසයක් නිර්මාණය කරන්න ගිය එක. එතකොට මේ වගේ ඉන්න විවිධාකාර චරිත මේගොල්ලෝ වීරයෝ වීරවරියෝ. එතකොට එහෙම පදනමක් අපිට තිබ්බා. හැබැයි මේගොල්ලෝ ඉස්මතු වුණේ නැහැ. මොකද අර අපේ හිටපු ව්‍යාජ පාලක ප්‍රභු පන්තිය ඒගොල්ලෝ අර පරණ ඉතිහාස ආඛ්‍යානය මත පදනම් වෙලා ඒගොල්ලෝ දුටු ගැමුණුලා විදියට පෙනී හිටියා. රජවරු විදිහට පෙනී හිටියා, රජිනුලා විදිහට පෙනී හිටියා. පැහැදිලි ඔබ තර්කානුකූලව නමුත් බරපතල ප්‍රකාශයක් තමයි කරන්නේ. ඉතින් ඒකේ තියෙන කාරණාව තමයි දැන් අතීතයේ යම්කිසි පදනම් ටිකක් තියෙනවා කියන එක ඔබ කියන එක පැහැදිලි. නමුත් අපි මෙච්චර කල් දන්න ඉතිහාසයේ තියෙන්නේ දැන් මේ අතීතය ඔබ කියන තර්කානුකූල කතාවක් තමයි ඒකට සාක්ෂි ඔබ ගාව තියෙනවා. නමුත් අපිට අවශ්‍ය වෙනවා මේ අන්ධකාර මොහොතක ප්‍රායෝගිකව
මේ පුනරුදය ඇති කරන්නේ කොහොමද කියන එක. ශ්‍රේෂ්ඨ ටික මොකද්ද ඔබ? මොකද අපි වචන ටොන් ගණන් මේට කලින් ඉතිහාසය අහලා තියෙනවා. මිනිස්සු රැවටිලා තියෙනවා. ඔබ කොහොමද කියන්නේ මේ මේක තහවුරු කරලා මෙන්න මේ ශ්‍රේෂ්ඨවල අපිට පුළුවන් පුනරුදයක් ඇති කරන්න කියලා? දැන් අපි විශේෂයෙන් ජාතික ජන බලවේගයේ යටතේ මේ පුනරුදය කියන වචනේ පාවිච්චි කරන වචනයක් විදිහට නිකන් එහෙම ආකර්ෂණයක් ගන්න නෙවෙයි. මේක මේ අපි සීරියස්ලි කියන කතාවක්. හේතුව තමයි දැන් අපි මේ කාලේ අපේ දැන් අපේ අනාගත අපේ පාලනයක හැඩතල තීරණය වෙන්නේ ප්‍රතිපත්ති උඩනේ. අපි මේ කාලේ ඒකේ ප්‍රතිපත්ති සම්පාදනය කරමින් යනවා. එතකොට ඒ ප්‍රතිපත්ති ඇවිල්ලා ඇත්තටම මෙච්චර කල් තිබ්බ ඒ ගමනෙන් ඛණ්ඩනයක්. ඒක ඇතුලේ මම කියන්නම් ඕනම් ශේෂ්ඨ ගණනාවක් අපේ පුනරුදයක් ඇති වෙනවා කියලා අපි අඳුරගත්ත අපි කියමුකෝ නිෂ්පාදන ආර්ථිකයේ පුනරුදයක් අපි ඇති කරන්න යනවා. අපි දන්නවා නිදහසෙන් පස්සේ අපි තිබ්බේ කෘෂිකාර්මික සමාජයක් විදියට. ඊළඟට 77න් පස්සේ පොඩි ටර්න් එකක් ගත්තා මේ සේවාර්ථිකයේ පැත්තට. ඊළඟට යම් යම් ව්‍යායාම තිබ්බා 1960 ගණන්වල 70 ගණන්වල නිෂ්පාදනය ඇති කරන්න, පොඩි කර්මාන්ත ඇති කරන්න. නමුත් ඒවා නිකන් හුදකලා මැදිහත් වීම විදියට තිබ්බ ඇරෙන්න රාජ්‍ය යාන්ත්‍රණයක් විදියට, සමාජයක් විදියට මේ ඒක ගැන විශේෂ අවධානයක් ඇතුව ගිය ගමනක් නෙවෙයි. එතකොට අපි තමයි නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන්න, අපේ යම් විදිහකට ඉන්ඩස්ට්‍රියලයිසේෂන් එකක් කරන්න සීරියස්ලි බැරෑරුම්ම මැදිහත් වෙන්නේ අපේ 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 ජාතික ජනබල වේගයේ විදිහට තමයි. මට ඕන ඒක විස්තර පස්සේ ගේන්න පුළුවන්. දැන් ඊළඟට අපි කියමුකො සමාජ සාධාරණත්ව භාවිතයේ අපි හිතනවා අපි ගේනවා කියලා පුනරුදයක්. ඒ කියන්නේ මෙච්චර කල් තිබ්බ සමාජයේ ඇවිල්ලා මේ වරප්‍රසාදලාභී පන්තියකට තමයි ඒගොල්ලන්ට මේ ඒගොල්ලන්ට තමයි ඒ අද ඒ කියන්නේ සමාජයේ තැනක් ලැබුණේ, ප්‍රතිලාභ ලැබුණේ. හැබැයි අපි ඒක වෙන තැනකට ගේනවා. ඊළඟට දේශපාලන සංස්කෘතියේ පිරිසුදු භාවය. අපි දන්නවා මේ වෙනකොට කොච්චර දූෂිත අපේ දේශපාලන සංස්කෘතිය කියලා. මම කියන්නේ අපි ඒක ලොකුවට විස්තර කරන්න ඕනෙත් නැහැනේ. ඒකේ පැහැදිලි ඛණ්ඩනයක් එනවා. ඒ කියන්නේ අපි ගේන්න යනවා දේශපාලන සංස්කෘතියේ පිරිසුදු භාවයේ පුනරුද්දය. පුරවැසි ක්‍රියාකාරීත්වය. දැන් උදාහරණයක් විදියට අපිට කියන්න පුළුවන් අපේ රටේ ඉන්නේ පුරවැසියෝ කියලා. හැබැයි අපේ රටේ ඉන්නේ තාමත් ඇත්තටම ඒ යටත් වැසියෝ. ඒ කියන්නේ අපේ තියෙන ප්‍රභූ පාලක පන්තිය සහ ජනයා අතර තියෙන සම්බන්ධය, ජනයා අභිමානවත් තැනක ඉන්න ජනයාගේ ඒ ඒ ඒ පර්සනලිටි එක තියෙන සම්බන්ධයක් නෙවෙයි. අපේ තාම අපි 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 බය ආදුයි. දැන් කියන්නකෝ අර ලොකු දේශපාලන එකෙක් වාහන ලොකු ගානකින් ආවම අපේ තියෙනවා පොදුවේ සමාජයේ විදිහට ඒකට නැවෙනවා. හරිද? එතකොට ඒ ඒ එතකොට දැන් අපි කියමුකෝ දේශපාලඥයෝ අපි පත් කරන්නේ රටේ මොන හරි කරන්නනේ ඒගොල්ලන්ගේ කාලය ඇතුළත. හැබැයි ඒගොල්ලෝ මොන හරි චූටි වැඩක් කළා, ඊළඟට බෝඩ් එකක් ගහනවා මේ මිනිස්සුන්ගේ නම පාවිච්චි කරලා ස්තුති කළා. මම කියන්නේ ඒ වගේ දීන පොඩි ලක්ෂණ සහිත සමාජයක් තමයි තිබ්බේ. එතකොට අපි බලාපොරොත්තු වෙනවා නැවත පුරවැසි නැවත නෙවෙයි පුරවැසෙක් හිටියේ නැහැ පුරවැසෙක් ඇති කරන්න. හැබැයි පුරවැසියෙක් ඇති කිරීමේ යම් පොඩි කොන්දේසි ටිකක් වුණා අරගලේ කාලේ ඒ ටිකක් අර යටත් වැසිභාවයෙන් හිටපු අපේ ජනයා ගත්ත ආත්ම විශ්වාසයක්, අපිට මහජනතාවගේ බලය තේරුණා. එතකොට ඒකේ කන්ටිනියුෂන් එකක් තමයි මේ වෙන්න යන්නේ. ඊළඟට සාමූහික මැදිහත් වීම වල පුනරුදයක්, යහපත් ආණ්ඩුකරණයේ පුනරුදයක්. විශේෂයෙන් අර කලිනුත් තිබ්බ යහපාලන ආණ්ඩුව කියලා එකක්, නමුත් ඒකේ අපි දන්නවා අන්තිමට මොකද වුනේ කියලා. මේ විශේෂයෙන් ඒ අපි කියමුකෝ අපේ තියෙන ප්‍රධාන රාජ්‍ය ව්‍යුහයන් ස්වාධීනත්වයට පත් කරන, ඊළඟට අර මේ කියන්නේ විශේෂ වරප්‍රසාද, ඒ කියන්නේ පගාවල් දීලා කොමිස් දීලා වැඩ කරගන්න අවශ්‍ය නැති, ඒ කියන්නේ ඒ රාජ්‍යාන්ත්‍රණ ස්වාධීනව ක්‍රියාත්මක වෙන ඒ වගේ යුගයක් ඇති වෙනවා. ඊළඟට ස්ත්‍රී අයිතිවාසිකම් සහ ක්‍රියාකාරීත්වයේ පැහැදිලිවම පුනරුදයක් ඇති වෙනවා. මම හිතන්නේ සමාජයමත් මේ වෙනකොටත් අත්දැකමින් ඉන්නවා ජාතික ජන බලවේගයේ මැදිහත් වීමෙන් කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. අධ්‍යාපනයේ සෞඛ්‍ය සහ ප්‍රවාහන ක්ෂේත්‍රවල පුනරුදයක් ඇති වෙනවා. නොසලකා හරින ලැබු නිර්ධන පන්තිය තමයි දැන් ඉස්සරහට එක්තරා විදිහකට මම හිතන්නේ රාජ්‍ය ඉහළම තනතුරු වල ඉඳලා රාජ්‍ය සේවයේ තියෙන විවිධාකාර තනතුරු වලට එන්න නියමිතයි. මම හිතන්නේ නිදහස් අධ්‍යාපනයේ ලැබපු එක්තරා විදිහකට ප්‍රභූ පන්තිපසු විමක් නැති සාමාන්‍ය ජනයාගේ දරුවෝ තමයි ඉස්සරහට ඒ පාලනය ඇතුලේ
මේ ඒ යාන්ත්‍රණය මෙහෙවන්නේ. ධරණීය සංවර්ධන ගමනේ පුනරුද්යක් ඇති වෙනවා. ඒ කියන්නේ පරිසර හිතකාමී. මේක ඩීටේල්ස් ඕන අපිට පස්සේ කතා කරන්න පුළුවන්. අර්ථාන්විත ජීවිතයක් උදෙසා සංස්කෘතියේ පුනරුද්යක්. ඊළඟට ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීමේ උත්සාහයේ පුනරුද්යක්. අපි දන්නවා තාමත් අපිට ශ්‍රී ලාංකීය ජාතිය මම අර ඉස්සෙල්ලා කිව්වාගේ ගොඩනගා ගන්න බැරි වුණා. ඊළඟට ලෝකයේ සමග මුසු වුණු නූතන පාලනයක පුනරුද්යක්. ඒක ඇවිල්ලා මේ ආර්ථික වශයෙන් විතරක් නෙවෙයි සංස්කෘතික වශයෙන්, දාර්ශනික වශයෙන් සහ මේ බුද්ධිමය වශයෙන් ලෝකයේත් එක්ක සම්බන්ධ වුණ පුනරුද්යක් සහ විද්‍යාවේ හා තාක්ෂණයේ පුනරුද්යක්. ඔය වගේ අපිට කලාප ගණනාවක් අඳුර ගන්න පුළුවන්. දැන් ඔය කාරණා මේ සවන් දෙනකොට තේරෙන දේ තමයි දීර්ඝ වශයෙන් කතා කරන්න තියෙන දේවල්. මොකද ඔබට මේ තියෙන කාලය අපේ කාල කළමනාකරණ එක එක්කත් අපිට මේ හැමිලෙම ගැටුමක් තියෙනවා. ඒ කොහොමනත් මම කැමති දැන් ඔය මතු කරපු ප්‍රධාන කාරණා කිහිපයෙන් ටිකක් ජනප්‍රිය වුණු, එහෙම නැත්නම් බොහෝ කතිකාවට ලක් වුණු කාරණා දෙකක් විතර අරගෙන ඔබට තියෙන ප්‍රායෝගික ප්‍රතිසංස්කරණ විදි මොනවද කියලා. දැන් උදාහරණයක් ඇටියට මම කැමති ගන්න මේ දේශපාලන සංස්කෘතියේ තියෙන අවිචාරකම අපි කවුරුත් අත්දැක්කා. ඒක වෙනස් කරන්න සහ යහපත් ආණ්ඩුකරණයක් සම්බන්ධයෙන් ඔබට ගේන්න පුළුවන් ප්‍රායෝගික, කියන්නේ ඔබගේ පක්ෂයට ජාතික ජන බලවේගයට ගේන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රියාමාර්ග මොනවද කියලා මේ වෙලාවේ කෙටියෙන් දැනගන්න. ඔව්, දැන් අපි දන්නවා දැන් කියමුකු මුලේක අපි කිව්ව යහපත් ආණ්ඩුකරණයේ නෑ, අපි ඉස්සෙල්ලා ඔයා කිව්වේ මේ දේශපාලන සංස්කෘතිය. එතකොට මම කියන්නේ දැනට අපේ භාවිතය විසින්ම මං හිතන්නේ ඒක මං හිතන්නේ කවුරුත් එකඟ වෙන එකක්. අපේ භාවිතයේ තියෙනවා විශේෂයෙන් ජාතික ජන බලවේගයේ තියෙන කේන්ද්‍රය විදිහට තියෙන ජනතා විමුක්ති පෙරමුණනේ ඒකේ ප්‍රධාන පක්ෂයක් විදිහට. ඒ කියන්නේ අපේ ඉතිහාසයේ තියෙනවා ට්‍රැක් රෙකෝඩ් එකක්. ඒක මම හිතන්නේ ලොකුවට විවාදාත්මක නැහැ. අපේ සංස්කෘතිය මොනවාද කරප්ටඩ් පොලිටිකල් කල්චර් එකක් කියලා, දූෂිතයි කියන එකක්. එහෙම ඒකක් සාමාන්‍යයෙන් මම හිතන්නේ කවුරුත් එහෙම හිතන්නේ නැහැ. එතකොට ඒක තමයි කන්ටිනියු වෙන්නේ. දැන් එතකොට තමයි දැන් විශේෂයෙන් අපේ තියෙනවනේ මේ දැන් ඔය අරගලයේ තව ප්‍රධාන එක අදහසක්නේ මේ අපේ රටේ සල් මුදල් සහ සම්පත් කොල්ලා කෑවා කියලානේ. එතකොට ඒකෙදි අරගලයේ ආව එක ස්ලෝගන් එකක් තමයි මේ කොල්ලා කපු සල්ලි අපහු ගන්න ඕනේ අපේ ආර්ථිකයට. හරිද? එතකොට ඒ 74 සාපේ අවසන් කරමු කියලා ආව ස්ලෝගන්ස්. එතකොට ඒ වැඩේ කරන්න ක්වොලිෆයිඩ් හොඳටම සුදුසුකම් තියෙන්නේ අපි කියන එක ගැන, ඒ කියන්නේ ජාතික ජන බලවේගය කියන එක ගැන මං හිතන්නේ ලොකුවට වාද කරන්න දෙයක් නැහැ නේද? එතකොට ඒක ඇතුලේ තමයි අපේ දැන් දැනට තියෙනවා ඒ වැඩපිළිවෙළවල් නිර්මාණය වෙලා. විශේෂයෙන් දැන් කියන්නකෝ අපි කොහොමත් අපේ තියෙන මේ ආයතන තියෙන්නේ දැන් කියමුකෝ අධිකරණය. හරිද? ඊළඟට පොලිසියත් තව ප්‍රධාන ආයතනයක්. ඊළඟට අපේ රාජ්‍ය සේවය. මේවාට දේශපාලන ඇඟලිකසීම් නවත්තන එක අපේ ප්‍රධානම අපි කරන ප්‍රධානම වැඩක්. ඒ කියන්නේ ඒවාට අදාළ සුදුසු අය පත් වෙලා දේශපාලනීකරණය ඒවා ගලවන එක. එතකොට එහෙම ගලවලා ඒවා ස්වාධීනව ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන එක. ඊළඟට අපේ තව අදහසක් තියෙනවා අපේ නායකත්වය හැසිරෙන්නේ යම් විදියකටද. ඒ කියන්නේ දූෂිතභාවයෙන් තොරව නම් හැසිරෙන්නේ එතනින් එහාටත් ඒක ගලාගෙන යනවා කියලා, පහළට කාන්දුවගෙන යනවා කියලා. එතකොට දැන් කියන්නකෝ ඊළඟට තව එකක් තමයි අපේ කිසි දෙයක් අද කරගන්න බෑනේ දේශපාලන සම්බන්ධයක් හෝ පගාවක් නැතුව. ඒ ක්‍රමය සම්පූර්ණ අපි වෙනස් කරනවා. එතකොට ඔයා මගෙන් ඇහුවොත් කොහොමද වෙනස් කරන්න කියලා සහතිකයක් දෙන්න කියලා, සහතිකය ඇවිල්ලා ඉතින් අපේ ට්‍රැක් රෙකෝඩ් එක තමයි. හරිද? තාම අර ඔය ප්‍රශ්නේ එන්නේ අර අපි දැන් පුරුදු වෙලා ඉන්න දේශපාලන සංස්කෘතිය ඇතුළේ ඉඳන් දකින්න ගියොත් තමයි මේ ප්‍රශ්න ටික එන්නේ. ඒ කියන්නේ ඒක ගැන බලන්න වෙන්නේ අපේ පෞගේ කාලේ හැසිරීම සහ අපි යෝජනා කරන දේ දිහා බලලා. පැහැදිලි. ඒ කියන්නේ අපි ගත්තොත් අල්ලස වගේ එකක් ඒ මම මගේ පැත්තෙන් ආයේ ඔබට ඔබගෙන් අහන්න තියෙන්නේ දැන් අපි අල්ලස වගේ දෙයක් නවත්තන්න ගන්න ක්‍රියාමාර්ගය දැන් යහපත් ආණ්ඩුකරණයක් කරගෙන යන්න ඒ වගේ. එතකොට ඒක අපි ගත්තොත් කොහොමද ඔබට මං කියන්නේ පියවරක් හැටියට ඔබගේ රජයක් හැටියට ඔබ ගත්තොත් කොහොමද ඒක ගන්නේ
මේක නවත්තන්න ගන්න ඇක්ෂන් එකක් විදියට කොහොමද ඒක තමයි එතකොට දැන් කියන්නකෝ මේ දැන් ඔකට තියෙනවනේ අල්ලස් මේ සඳහා තියෙන යාන්ත්‍රණයක් තියෙනවනේ ඒක ඊළඟට අපි කියමුකෝ අල්ලස් දෙපාර්තමේන්තුව කියලා එතකොට ඒ යාන්ත්‍රණය අපි ස්වාධීනව ක්‍රියාත්මක වෙන්න ඉඩාරින එක ඒකනේ කරන්න තියෙන්නේ අපිට ගිහිල්ලා මම හිතන්නේ අපි මේ මැදිහත් වීම කරන්නේ අපි කාව හරි අර පහුගිය ආණ්ඩුවල වගේ කාට හරි දඬුවම් කරන්න කාව හරි වෙනම තෝරලා එයාගෙන් පලිගන්න වැඩක් කරන්නේ අපි කරන අපේ අපි කරන්නේ ඒ යාන්ත්‍රණය නිදහස් කරන ඒකට දේශපාලන ඇංගලික ඇසීම් නවත්තන්නේ ඊළඟට කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුව අපි දන්නවා කොහොමද දැන් නීතිපති දෙපාර්තමේන්තුව හරහා යම් යම් ඔය 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 ධාරාවේ සොයා ගැනීම් කරගෙන යද්දී මොකද්ද වෙන්නේ කියලා. ඒක නිදහස් කරන එක. කරන්න තියෙන වැඩ දෙකයි තියෙන එකක්. ඒක ස්වාධීන කරන එක සහ ඒකට අදාළ සම්පත් දෙන එක සහ ඒකට සුදුසු පුද්ගලයව පත් කරන එක. ඒක තමයි වැඩපිළිවෙල. හරි අපි අද සම්බන්ධ වුණේ ආචාර්ය දිලීප විතාරණ එක්ක අලුත් පාර සංවාද කතිකාවේ. ඉතින් අපි අද බොහෝ කරුණ කාරණා ප්‍රමාණයක් සාකච්ඡා කරන්න උත්සාහ කළා. විශේෂයෙන්ම අපිට තියෙන කාලය පිළිබඳ ප්‍රශ්නයක් අපිට බලපානවා. නමුත් අපි හිතනවා නැගී එන ලංකාවේ ජනප්‍රිය දේශපාලන බලවේගයක් එක්ක ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් අපි හරවත් කතාබහකට ප්‍රවේශයක් ගත්තා කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ වැඩසටහනෙන් ඉදිරියටත් මේ වගේම සම්බන්ධ වෙලා විශේෂ චරිතත් එක්ක කතා බහ කරන්න. ඉතින් ඔබට ස්තුතියි අද සම්බන්ධ වුණාට. TNL Supreme, Mage Hunter, Mage Rutter.